සමිති සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක ගැඳුම්කරු ආනන්ද පාලිත දැන් අද පැහැදිලිව අපිට කියන්න වෙලා තියෙනවා රටට ඉන්ධන තත්ත්වය සහ සැබැවින්ම ඉන්ධන වලට ඉදිරියේදී සිදුවෙන්නේ මොකක්ද මොකද 11 වෙනි මරණෙත් අපේ සහෝදරයෙක් දින 5ක් පෙට්‍රල් ගන්න ගිහිල්ලා වයස අවුරුදු 63යි ඉන්ධන ගන්න ගිය පොලිමේම රතේ ඇතුළේ ඉඳලා මිය ගියා පළවෙනිම අපි අපේ ශෝකය ප්‍රකාශ කරනවා ආණ්ඩුවට අපි දැඩි පිළිකුලේ යුතුව අපේ අප්‍රසාදේ ප්‍රකාශ කරනවා මොකද ආණ්ඩුව මේ මොහොතේ නුඟා මේ පිළිබඳව කිසිම ශෝකයක්වත් කනගාටුවක් ප්‍රකාශ කරන්නේ නැහැ දැන් ඇමතිතුමා හැමදාම බාලගිරි දෝෂ වගේ කිව්වා 7 වෙනි ඉඳලා කව 9 10 10 කිව්වා 11 12 නැව් වෙනවා 19 කිව්වා 23 24 28 එනවා දැන් ඇත්ත තත්ත්වය ඊ ඇමතිතුමා කව සල්ලි ඔක්කොම බඳලා හැබැයි දැන් වෙනකොට වෙලාව පෙරවරු 11 ඉතර වෙනවා තාමත් 92 පෙට්‍රල් නැව මේ මොහොත වෙනතුරුත් අපේ සීමාවට හෝ තෑම ඇවිල්ලා නැහැ ඒ වෙනුවෙන් අපේ කාර්ය මණ්ඩලය සූදානම් කරලත් නැහැ ඒ කියන්නේ නැව තාම නැහැ හැබැයි මහ ජොලියක් ගන්න දෙයක් නැහැ මේ එන්නේ 38000ක 1000ක නැවක් මේ නැව අපි දැන් තියෙන තත්ත්වය අනුව දින 7කට තෙල් බෙදන්න එන එක නැවක් ගැන කෑ ගහනවා නැව් මාසයකට 4ක් ඕනේ රටේ ඊළඟදී ඇමතිවරයා කිව්වා 24 වෙනිදා ඩීසල් නැහැ ඩීසල් නැවක් නැහැ ඇනවුම දීලත් නැහැ බරපතල් අර්බුදය යන්නේ දැන් තමයි ඊළඟ දේ තමයි බොරතෙල් නැවත් නැහැ එහෙනම් බොරතෙල් නැති නිසා පිරිපහදුව වැසීමේ ක්‍රියාවලිය තමයි අද හවස ඉඳලා දිගටම හිමින් හිමි යන්නේ නිත්‍ය ලෙස අද වහන්න තියෙන්නේ නැවට තාම කතාව හරියට ඇමතිවරයා තාම නියෝගය දෙන්නේ නැහැ නමුත් දැන් පිරිපහදුව අක්‍රිය වීමේ ක්‍රියාවලිය හිමින් හිමින් ඉදිරියට ගිහිල්ලා ඒක වැසීමේ තත්ත්වයට ඇවිල්ලා තියෙනවා එහෙනම් බරපතල අර්බුදය මොකද්ද මේ වෙන විට 92 පෙට්‍රල් මෙට්‍රික් ටොන් 1500ක් සංස්ථා සතුව නැ ගබඩා සතුව නැ තියෙනවා නම් අපි කියනවා සංඛ්‍යා ලේඛනත් එක්ක එලි කරන්න එහෙම නැ තියෙනවා නම් බෙදන්නෙත් නැ 10 15 හොර රහසේ තෝරාගත්තු කොටසකට යවන ඒකෙන් රටේම පිරුංගල් 1190ක් තියෙනවා ඔවුන්ගෙන් 97ක් දැඩි පීඩනේ දින 4-5 පෙට්‍රල් වලට ඉන්නේ ඊළඟ අර්බුදේ මේ මොහොත වෙන විට අද ඩීසල් නැව නැ හෙට අනිද්දායින එකක් කියන්නේ නැහැ. ඒ හින්දා අද වෙනකොට මෙක්ටික් ටොන් 10-18 ඩීසල් අඩු වෙලා තියෙනවා. ඒ කියන්නේ දෛනික සාමාන්‍ය ඉල්ලුමටත් වඩා අඩු දින දෙකකටයි පුළුවන් දැන් තියෙන ඩීසල් තත්ත්වය අනුව ඇමති කියන සම්පූර්ණ ප්‍රමාණය බෙදනවා. හැබැයි ඇමති මාධ්‍ය වලට කියන සම්පූර්ණ බෙදනවා කියන ඊයේ මතක ඇති මාධ්‍යෙන් පෙන්වුවා මුතුරාජ වලින් තෙල් බෙදුවේ නැහැ ඩීසල්. ඇයි ටොන් 3000ටත් අඩුයි මුතුරාජ වල. කොළන්නාවේ ගබඩාවත් එක්ක දින දෙකක් හරියට බෙදුවොත් තියෙන්නේ මේක රබර් වගේ 2000 බෙදලා මිනිස්සු දින 7-10-12 පොලිමේ නම් තියන්න පුළුවන් ඊළඟ බරපතල අර්බුදේ පිරිපහඩු අක්‍රිය ක්‍රියාවලිය දැන් යන නිසා තවත් භූමිතෙල් නිෂ්පාදින අඩුවෙන් මත දැඩි භූමිතෙල් අර්බුදයක් රට තුල මතුවෙනවා මේ වෙන විට මේටත් බහුදින යාත්‍රා 3000කට වැඩි වෙරළේ ගාල් කරලා මාස දෙකක් මිනිස්සු ඉන්දර නැති මිනිස්සු ඉන්නවා ඒ පොලිම තවත් වැඩි වෙනවා දැවිතෙල් නැවකුත් නැති හින්දා ඊළඟට අනුවම් කරලා විදුලියටත් අර්බු දෙනවා වගේම බරපතල් දේම ගුවන් යාන ඉන්ධන වලට නැවක් අනුවම් කරලා නැහැ ඩීසල් නැවක් අනුවමක් නැහැ එනවයි කියන හැමදාම බාලගිරි දෝෂ පෙට්‍රල් නැව ගැන කතා කරන්නේ පෙට්‍රල් නැව එනවයි කිව්වත් මහ ලොකු සතුටක් අපේ ජනතාවට දරන්න වෙන්නේ හේතුව තියෙන්නේ දින 8කටයි විතරයි මේන නැව හරියට බෙදුවොත් හැබැයි දැන් බෙදන විදිහට පෝලින් දෙගුණ තෙගුණ එනවා ඩීසල් බරපතල් අර්බුදේ අත්‍යවශ්‍ය සේවා බරපතල් කඩාවැටීම සහ නැමතීමට ලක් වෙනවා ඩීසල් නැව අද නැ එන දිනියකුත් නැ එන නැවතුනේ තත්ත්ව එකයි භයංකාරයි ඊළඟට වැදගත්ම දේ අදට මාසයයි ගසා කෑමේ මිල සූත්‍රයේ ක්‍රියාත්මක කළ මාර්තු 24 උදේ 3ට වැඩි කරලා ඇමතිවරයා ඇවිල්ලා කිව්වා සති දෙකෙන් හෝ මාසෙ මේ ක්‍රියාත්මක වෙනවා අමාත්‍යංශයේ ලේකම්වරයා කිව්වා සෑම මාසකම 24 වෙනිදා ක්‍රියාත්මක. අද 24. සූත්‍රයේ කියන අඩු වැඩි වෙනවනේ ඇමතිවරයා කියන. අද තත්ත්වය මොකද්ද? මේ වෙන විට 24 වෙනිදා ඉඳලා අද වෙනතුරු ඩොලර් එකට ගෙවපු 365 අද වෙනකොට 355 දක්වා අඩු වෙලා තියෙනවා. එතනින් ඩොලර් එකට රුපියල් ගෙවන එක අඩු වෙනවා. ඊළඟ දේ ඩොලර් 130ට තිබිච්ච බැරල් එක අද 109ට අඩු වෙලා තියෙනවා. 145ට තිබිච්ච පිරිපහදු බැරල් එක අද ඩොලර් 120 රුපියල්. එහෙනම් පැහැදිලිව ඉන්ධන මිල අඩු කරයි යුතුයි
සූත්‍රය අනුවත් ලෝකයේ අඩුවෙත් අනුවත් ඒ වගේම වැදගත් ඉදිරි කියන අපි ආණ්ඩුවට වැදගත් භාවයක් තියෙනවා නම් ගසා කැමේ සූත්‍රය ඉවත් වෙලා ජනතාව පෝලිං වලින් මිනිස්සුන්ට සහනයක් දෙන්න ඕන නම් මිල සූත්‍රයේ ක්‍රියාත්මක නොකර ඉන්න එපා මේ අඩුවීම මත සහනය දිය යුතු අඩුවීමේ සහනය ගසා කැමේ සූත්‍රය අඩු අයින් කරලා වහා මාද නියෝජනයකුත් කරු ඉන්ධන මිල අඩු කරන්න සීලු ඉන්ධන ඕන උණුසුම් පුවත් දෙසනින් දැනගන්න ලක්දරණ අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න වීඩියෝවට ලයික් කරන්න කමෙන්ට් කරන්න ෂෙයා කරන්නත් අමතක කරන්න එපා.